කෑම බීම සපයා ගැනීමේදී ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. යතරින් අපේ රටේ මිනිසුන්ගේ තුන් වේලෙම ප්‍රධාන ආහාරයක් වන එළවලු වර්ග වෙළඳ පොළ තුල හිඟවීම හෝ සපයා ගැනීමට බැරි වීම කියන ප්‍රශ්නේ මූලික ගැටලු වලින් එකක් වෙනවා. අන්න ඒ ගැටලුවට සාර්ථක විසඳුම් මේ නිවාඩු කාලීන දවස්වල ගෙදර ඉඳන්ම නිර්මාණය කරගන්න හැටි තමයි අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් ඉඩකඩ අඩු නිවසක උනත් ජීවත් වෙන කෙනෙක්ට පහසුවෙන්ම ඉතා ඉක්මනින්ම තමන්ගේ නිවසේදීම වගා කරගන්න පුළුවන් එළවලු ජාති පහක් ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ. මේ වගේ හදිසි තත්වයක් තියෙන කාලයක උනත් තමන්ගේ ගෙදර පවුලේ අයට කිසිම ආහාර හිඟයක් ඇති නොවන විදිහට තියාගන්න අපි හැමෝම වග බලා ගන්නට ඕනේ. ඉතින් බලන්න මේ එළවලු ජාති පහ බොහොම ලේසියෙන් පර්චස් පහක වත්තකුණත් ඉතාම ඉක්මනට වගා කරගෙන කඩවල් වලින් එළවලු හොයන එක නවත්ත ගන්න ඔබට පුළුවන් ද කියලා. අංක 1 පඳුරු මේ මාසේ කහමාරක් දෙකක් වගේ කාලෙකින් අස්වැන්නක් ගන්න පුළුවන් ඊටම ඉක්මනින් වැවෙන එළවලුවක් තමයි පඳුරු මෑ කියලා කියන්නේ. බෝංචි සාමාන්‍ය මෑ මේ වගේ දේවල් වලට වඩා ඊටම ඉක්මනින් වැවෙන මේ පඳුරු මෑ ගොඩක් උසට වැල් යන්නේත් නැහැ. පඳුරු මෑ වවන්න අවශ්‍ය වෙන්නේ තරමක ගැඹුරු පෝච්චියකුයි හොඳ පස් කොම්පෝස්ට් මිශ්‍රණයකුයි විතරයි. මාසයක් විතර යද්දි මල් පිපිලා බෝග හට ගන්න සාමාන්‍ය පැලයකින් වෙල් 3-4කට සෑහෙන්න පඳුරු මෑ අස්වැන්නක් ඔබට ගන්න පුළුවන්. මල් වැටෙන කාලෙට පොහොර ටිකක් දැම්මනම් තවත් ඉක්මනට සහ සරුවට මේව හැදෙනවා. කිරට මිරිසට උයලා ගත්තාම ඊටම රසවත් කෑමක් වෙන මේ පඳුරු මෑ පුංචි ගෙවත්තක උනත් ඔබට වවා ගන්න පුළුවන් ඊටම ගුණ කෑමක්. අංක 2 නිවිති. නිවිති කියන්නේ ඊටම ගුණවත් කෑමක්. ඒ වගේම හරිම රසවත් කෑමක්. සාමාන්‍යයෙන් සති 3ක් 4ක් යද්දී නිවිති කොළ ඕනම තැනක ඕනම කාලයක වවන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ හොඳට වැඩුණු නිවිති දඬු ටිකක් පස් කොම්පෝස්ට් මිශ්‍රණයක හිටවන එක විතරමයි. නිතරම වතුර ගැවසෙන කිදර කුස්සිය සිංක් එකේ වතුර එළියට එන තැන හරි ටැප් එක ආසන්නේ වගේ හිටෙව්වොත් බොහොම සරුවට මේ නිවිති වැවෙනවා. ගස් නිවිති, වැල් නිවිති කියලා නිවිති වර්ග දෙකක් තියෙනවා. එකකින් ගස් නිවිති ගත්තොත් පෝච්චියක උනත් වවන්න පුළුවන්. වැල් නිවිති වලට ආධාරකයක් අවශ්‍යයි. නිවිති වල තියෙන විශේෂත්වය තමයි කොච්චර කැඩුවත් නැවත නැවතත් වැවෙන එක. ඒ නිසා කාලයක් යනකල් ගෙදර කෑම වේලට නිවිති ව්‍යංජන, සලාඩ්, සුප් විදියට හදලා එකතු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ගෙදර කුඩා දරුවන් ඉන්නවා නම් මේ නිවිති පැලය ගෙදරට ගොඩක් වටින පැලයක් බවට පත් වෙයි. අංක 3 සලාදු කොළ. මාස එකහමාරකින් විතර ටක් ගාලා වැවෙන එළවලුවක් තමයි සලාදු කොළ කියලා කියන්නේ. සලාද ඇට පස් කොම්පෝස්ට් මිශ්‍රණයක අඩි භාගයක විතර පරතරයෙන් පරතරයට පැල කරාම සතියකින් විතර සලාදු කොළ වැවෙන්න පටන් ගන්නවා. හොඳට වතුර ලැබෙන්න ඕනේ සලාද කොළ පෝච්චියක උනත් වවා ගන්න පුළුවන්. ඒත් වතුර වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ. අවශ්‍ය ප්‍රමාණයට විතරයි මේකට ලැබෙන්න ඕනේ. මොකද වතුර වැඩි වුණොත් සලාද පැලේට ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා වතුර රැඳෙන්නේ නැතුව බැහැල යන විදියට පැලේ වවා ගන්න බග බලා ගන්නට ඕනේ. ගහම ගලවලා ගන්නේ නැතුව කොළ ටිකක් විතරක් කපලා පාවිච්චි කරගත්තොත් මාසයක් දෙකක් එක සලාද පැලයකින් සාර්ථක අස්වැන්නක් ලබා ගන්න ඔබට පුළුවන්. බොහොම රසවත් කෑමක් වෙන සලාද කොළ අපේ දෛනික කෑම වේල් වලට එක එක ආකාරයෙන් එකතු කරගන්න පුළුවන් ඉතාම ගුණවත් කෑමක්. අංක 4 ලූණු කොළ. ගෙදර ආහාරවල රසය වැඩි කරගන්න එකතු කරගන්න පුළුවන් තවත් අපූර්ව එළවලුවක් තමයි ලූණු කොළ කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සති 3කින් වැවෙන ලූණු කොළත් බොහොම ඉක්මනින් සහ පහසුවෙන් අපේ ගෙවත්තේ වපා ගන්න පුළුවන් එළවලුවක්. ගෙදරම තියෙන රතු ලූණු අල දවසක් වතුර දාලා තියලා මුල්ලද්දට පස්සේ පස් කොම්පෝස්ට් මිශ්‍රණයක ඉඳෙව්වහම ලූණු කොළ ඕන තරම් බවා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි පොහොර ටිකක් දැම්මොත් සති 3ක් යන්නත් කලින් බොහොම හොඳ සරු ලූණු කොළ අස්වැන්න ගෙදරින්ම ඔබට නෙලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලූණු කොළ අස්වැන්න ගරින්ති ගෙඩියත් එක්කම ගලවලා ගන්නේ නැතුව කොළ ටික විතරක් කපලා ගත්තොත් මාස 2ක් 3ක් නොකඩවා අස්වැන්න ගන්න පුළුවන්. මොකද ලූණු ගෙඩිය ලොකු වෙන තරමට තමයි කොළ පළදාවත් හොඳට හැදෙන්නේ. අංක 5 රාබු. සති 3ක් හමාරක් විතර වගේ යද්දී අස්වැන්නක් ගන්න පුළුවන් බොහොම ලේසියෙන් වවා ගන්න පුළුවන් තවත් එළවලුවක් තමයි රාබු කියලා කියන්නේ. රාබු ඇට වැලි මිශ්‍ර පස් කොම්පෝස්ට් මිශ්‍රණයක තවන් දාලා හොඳින් සාත්තු කරොත් සති 3කින් වගේ රාබු වවෙන්න ගන්න. රාබු ඇට පැල කරලා දවස් 3ක් 4ක් යනකොටම පුංචි පුංචි රාබු පැල වවෙන්න ගන්න ඔබටම දකින්න ලැබෙවි. රාබු ඇලේ වැඩෙන විදිහ රාබු කොළ ලොකු වෙන විදිහෙන් හොයා ගන්න පුළුවන්. කොළ සාමාන්‍ය ගානට වැඩිලා කියලා කියන්නේ රාබු අලෙත් කැමට ගන්න පුළුවන් ගානට හොඳින් වැඩිලා කියන එක තමයි. සාමාන්‍ය ගානට වැඩුණු රාබු අල ඔයලා හරිම රසයි. මුත්‍රා ආසාදන වලට ඊටාම ගුණ එළවලුක් තමයි රාබු. ලොකු කුඩා හැමෝටම ඊටාම ගුණදායක කෑමක්.
පැල හටගන්න මුල් කාලේ පොහොර ටිකක් විතරක් එකතු කරොත් බොහොම නිරෝගී රාබු අල අස්වැන්නක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ දවස්වල ලැබුණු නිවාඩුවෙන් gedette වෙලා ඉන්න එකේ ඒක අර්ථවත් විදිහට භාවිත කරන්නත් try එකක් දීලා බලන්න. මේ ලෙවලු ಜಾති පහ ඔයාගේ ගෙවත්තෙත් වවා ගන්න ඔබට පුළුවන්. වවන්නෝ දිරන්නෝ කියනවා වගේ ඔයාටත් ඔයාගේ පවුල මේ අර්බුදකාරී ව්‍යසනෙන් බේරගන්න වගේම සාර්ථක ගෙවතු වගාකරුවෙක් වෙන්නත් හොඳ අඩිතාලමක් මේ නිවාඩුවේ දාගන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙවෙයි හොඳ මානසික තෘප්තියක් වගේම මුළු පවුලටම නිරෝගී ජීවිතයකුත් මේකෙන් ලැබෙනවා. ආයේ කඩෙන් එළවලු ಜಾති පහක්ම ගන්න ඕන වෙන්නේ නැති නිසා ඔබේ පර්ස් එකටත් වාසි. ඕන කරන්නේ පොඩි උත්සාහයක් විතරයි. ඉතින් වීඩියෝ එකෙන් ඔබට දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් ලයික් කරලා අපේ channel එකේ subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ එදිනදා ජීවිතයට වැදගත් වෙන තවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔබට නිරෝගීමත් අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා. රැඳිලා ඉන්න දිගටම අපේ channel එකත් එක්ක. ඔබට සුබ දවසක්. ආයිබෝවන්.